ආරුගම්බේ ප්‍රහාර සැලසුමේ සකකරුවෝ තිදෙනෙක් අත්අඩංගුවට දේශපාලන වාසිවලට අනවශ්‍ය බිය වැද්දීම එපා එක ස්වප් එකකින් කිලෝමීටර් 70ක් දක්වා නොනවතින ගමන ලින්ක් පියෝඩෙල් ඔරිජිනල් කිරිතේබල මේ පවුඩර් නෑ වැඩි කෝප ප්‍රමාණයක් හදා ගන්නත් පුළුවන් දෙස් විදෙස් සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරුයි මහජන ආරක්ෂක මැති විජිත හේරත් කියන්නේ රක්ෂණ ශ්‍රියන්තගේ සටහනක් රට තුල සිටින ඊස්ට්‍රාල් ජාතිකයන් ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළේ යයි සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බවත් මේ පුද්ගලයන් ගැන දීර්ඝ වශයෙන් පරීක්ෂණ පවත්වාගෙන යන බවත් මහජන ආරක්ෂක මාත්‍ය විජිත හේරත් කියනවා වකිවිතු රජයක් ලෙස මේ සිද්ධිය සම්බන්ධයෙන් ගත හැකි සෑම පියවරක්ම ගෙන තිබෙන බැවින් මේ සිද්ධිය පාවිච්චි කර අනවශ්‍ය බියවැද්දීම් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා උත්සාහ නොකරන ලෙසයි ප්‍රකාශ කරන්නේ මැද පෙරදිග ඇති වී තිබෙන යුදමය තත්ත්වයේ හේතුවෙන් මෙරට තුල සිටින විදේශ ජාතිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සියලු පියවර ගෙන ඇති අතර මෙරට ජනතාවටද ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් සැකයක් ඇති කරගත යුතු නොවන බව තමයි ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ ඒ අතරේම ආරුගම්බේ සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් බෝම්බ ගැසීමකටත් සම්බන්ධයි ගෑන් කුමාර වීරසිංහගේ වාර්තාව මෙරට සංචාර නිරත ඊස්ට්‍රාල් ජාතිකයන් ඉලක්ක කරගෙන ආරුගම්බේදී ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් සම්බන්ධයෙන් විදේශිකින් ලද බුද්ධිතරතුරකට අනුව විමර්ශන පවත්වා අත්අඩංගුවටගත් සැකකරුවන් තිදෙන අතර 2016 දී ශ්‍රී ලංකාවේ සිටි පාකිස්තාන මහ කොමසාරිස්වරයා ගමන් කළ වාහන පෙළට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවෙකුද සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කර තිබෙන බව තමයි ඒ වාර්තාවේ සටහන් කරන්නේ කොල්ලුපිටියේදී 2016 වර්ෂයේදී පාකිස්තාන මහ කොමසාරිස්වරයා ගමන් කළ වාහන පෙළ ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබුණා. ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් තිදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නීතිපතිවරයා විසින් නඩු පැවරුවා. එම නඩුව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට නොහැකි වීම හේතුවෙන් ඉකුත් වසරේ නොවැම්බර් 23 වෙනිදා අධිකරණය මගින් සැකකරුවන් තිදෙනාම නිදහස් කර තිබුණා. ඒ අතර සිටින සැකකරුවෙකු ආරුගම්බේදී ඊස්ට්‍රාල් ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමේ සැකකරුවෙක් ලෙස මෙවන විට ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට ශේමගෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා යාපනයේ පදිංචි කරුවෙක් වන මේ සැකකරු රත්මලාන ආශ්‍රිතව පදිංචිව සිට ඇති බවත් මේ ප්‍රහාර සැලසුම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මාලදිවයින් ජාතිකයන් සමග හිතවත්කම් ඇති වී තිබෙන්නේ බන්ධනාගාරයේදී බවත් විමර්ශන වලින් අනාවරණය වී ඇති බව තමයි දිනමිනේ වාර්තාවේ සටහන් වෙන්නේ